අතීතයේ සිට අපේ ආහාර වේල රසවත් කිරීමට යොදාගත් ස්වාභාවික රසකාරකයක් විදියට රම්බ ශාකය හඳුන්වන්න පුළුවන්. යුම් පිහුම් වලදී ව්‍යංජන රසකාරකයක් ලෙස භාවිතා කරන අතර සහල් වල දුර්ගන්ධය නැති කරන ආහාර රුචිය වඩවන සුවඳවත් බතක් පිසීමට වගේම විවිධ ආහාර වර්ග තෙම්පරාදු කර ගැනීමේදී රම්බ කොළ කැබැල්ලක් එකතු කර ගන්නවා. මෙහිදී විෂ වර්ග අවශෝෂණය කර ගැනීමේ හැකියාව නිසා හෙළවෙද කමේ රම්පේ ඖෂධයක් විදියට යොදා ගන්නවා. ඒ අනුව රම්ප ශාකය රසකාරකයක් සුවඳකාරකයක් වගේම විෂ වර්ග අවශෝෂණය කරන්නක් විදියටත් භාවිතා කරනවා. අතීතයේ ඉඳලා වගේම වර්තමානයේදීත් රම්පේ පඳුරක් නිවසේ වගා කර ගැනීම දක්නට ලැබෙනවා. ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තේ වැනි රටවලත් මේ ශාක්‍ය වගා කරනවා. තායිලන්තේ කැප්‍රිය දුරන් ස්වාභාවික එයා ප්‍රශ්න එකක් විදියටත් මෙම රම්ප ශාක්‍ය යොදා ගන්නවා. ඊටේදී මෙම රම්ප පඳුර වගා කරන ලද්දේ නානු ලිඳ අසල. නානු වතුරෙන් පෝෂණය වුණු රම්ප පඳුර පරිභෝජනය කිරීම එතරම් ගැටලුවක් වුණේ නැහැ. නමුත් වර්තමානයේ වෙන විට ඒ සෘජුවම මිනිසාගේ සෞඛ්‍යයට බලපෑමට ලක් කරන කාරණයක් බවට පත් වෙලා තියෙනවා. මිට හේතු වන්නේ නාන කාමරෙන් ඉවත් කරන ජලයේ අධික විෂ සහිත සංයෝග අඩංගු වීම. විශේෂයෙන් රෙදි සෝදන කුඩු, භාවිතා කරන ෂැම්පු, සබන්, ෆේස් වොෂ්, හිසකෙස් කළු කිරීමට යොදා ගන්නා ඩයි වර්ග, පිරිසිදු කිරීමට යොදා ගන්නා පිරිසිදු කාරක ආදී අන්තර්ගත වෙනවා. මේවා බොහොමයක් පිළිකාකාරක වන අතර ඒවායේ මිනිසාට අහිතකර උග්‍ර විෂ සහිත බැර ලෝහ අන්තර්ගත වෙනවා. මෙහිදී රම්ප ශාකයට ආවේනික විෂ උරා ගැනීමේ හැකියාව නිසා නානකාඹරෙන් ඉවත් කරන ජලයෙන් පෝෂණය වන ඔබගේ රම්ප පඳුරේ පිළිකාකාරක විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. එම නිසා පරිභෝජන සඳහා ඔබ වගා කර ඇති රම්ප පඳුර පිරිසිදු ජලයෙන් පමණක් පෝෂණය කරන්නට ඔබ වග බලාගත යුතු වෙනවා.